Hi guys, what's up? Welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට වැඩි වියදමක් දරන්න ඕනේ නැති ඔයාගේ කොණ්ඩේ, eyebrows, eyelashes වගේ දේවල් ඉක්මනින්ම වවා ගන්න පුළුවන්. ඔයාට ඔයාගේ ඕනම බෙහෙත් බඩු කඩේකින් හොයා ගන්න පුළුවන්. මෙන්න මේ castor oil ගැන. Castor oil කියන්නේ එඬරු තෙල් ගැන. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ එඬරු තෙල් ගැන. වැඩි ගාණක් නෑ ඇත්තටම ගොත් රුපියල් 100ක් 160ක් වගේ වුණේ මේක 160ක් වුණා සමහර වෙලාවට රුපියල් 100ටත් තියෙනවා ඉතින් බෙහෙත් බඩු කඩවලින් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් හෙයා growth ඒ කියන්නේ කොණ්ඩේ වැවෙන්න හොඳම අපිට පාවිච්චි කරන්න පුළුවන් oil එකක් කිව්වොත් හරි මෙන්න මේ castor oil ඉතින් අද කතා කරන්නේ මේ බෙහෙත් බඩු කඩෙන් ගත්ත castor oil ගැන එහෙනම් වීඩියෝ එක ඉවරනක බලන්න ඉතින් මගේ මේ බොටල් එක ඇත්තටම කිව්වොත් දැන් අඩියේ තියෙන්නේ මට ඇත්තටම මේ වීඩියෝ එක මුලින් කරන්න හිතාගෙන හිටියේ වීඩියෝ එකක් මම මගේ වීඩියෝ plan කරන පොතේ ලියලා තිබ්බේ මේක මට මතක් වුණේ කොහොම හරි මම අර eyebrows වවා ගන්න ගාන මේ පොඩි ඩප්පියට දාගෙන ඉන්න මේ ඔයිල් ටිකකුයි විටමින් ඊ ඔයිල් ටිකකුයි එකට මිස් කරලා ඉතින් ඒක බලන් ගත්තී ඒක අඩියේ තියෙන. එතකොට දැන් මේක හදන්න ඕනේ කියලා මතක් වෙද්දි තමයි මේ කුස්සියට ගිහිල්ලා බැලුවාම castor oil බෝතලෙ තිබ්බේ. එතකොට අප්පට සිරි ඔන්න මතක් වුණා වීඩියෝ එකක් කරන්න නේද හිටියේ කියලා. ඊට පස්සේ ඔන්න පොතත් බලද්දි පොතෙත් ලියලා ඔන්න ඉතින් වීඩියෝ එක කරන්න හිතුවා නෙමෙයි කරා. අනේ sorry ඉතින් මේකේ මට මේ ඔයත් එක්ක ෂෙයා කරගන්න කලින් බැරුව ගියාට ඇත්තටම sorry මේක ගොඩාක් ඕඩිනරි ටිප් එකක්. ඒ වුණාට මට ලේට් වුණා ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න ලොකු ගණන් නාස්ති කරන්න ඕනේ නැහැ. ඉතින් මේ ඔයිල් එක රුපියල් 160ක් වුණා කියලාවත් මේකේ පැකේජින් එක හරිම අර normal පැකේජින් එකක් වුණා කියලා ඔයා මේක කවදාවත් ඒ විදිහට ආවතක් සේරු කරන්න යන්න එපා මොකද මේක රුපියල් 160ක් වුණාට මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන අපිට ඒ විදිහට අර ප්‍රයිස් එක අඩු වුණාම කියලා සමහර අය ඉන්නවනේ ප්‍රයිස් එක මේකේ හරිම අඩුයි මේකේ අපිට රිසල්ට් එක නැති වෙන්න පුළුවන් කියලා අහක දාන එහෙම කට්ටියකුත් ඉන්නවනේ ඉතින් ඒ අයට කියන්නේ එහෙම අවතක් සේරු කරන්න එපා මොකද මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ ඒ තරම් ඉතින් මම මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ඔයාලට කතා කරන්නම් ඉස්සරහට මේ වීඩියෝ එකේ ඒ වගේම තමයි මේක කොහොමද පාවිච්චි කරන්නේ සහ හොඳ castor oil අපි කොහොමද හඳුනාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ නිසා අන්තිම වෙනකම් බලන්න. දැන් අපි බලමු හොඳ castor oil එකක් අපි කොහොමද හඳුනාගන්නේ කියලා. හරි දැන් අපි බලමු මේ එඬරු තෙල් අපි හඳුනාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ එඬරු තෙල් වල හඳුනාගන්න පුළුවන් පළවෙනිම දේ තමයි මේ එඬරු තෙල් වල පාට. ඉතින් මේකේ පාට ලා කහ පැහැයේ ඉඳලා අර blind color කියන එක කියලා කියන්නේ අපිට අර හරියම පාටක් අඳුරගන්න බැරි එක සුදු පාට කියන්න බෑ ඒක අර ලාම කහපැහ වගේ කියලාගෙන normal පාටක් තියෙන්නේ මේකට ලා කහපැහ පැහැය හරිය නැත්නම් blind color එකක් තමයි මේ ඉඳුරු තෙල් වලට තියෙන්නේ අනිත් එක තමයි මේ ඉඳුරු තෙල් වලට ආවේනික සුවඳක් නැහැ එක එක සැර සුවඳ જાති නැහැ මේව මේකේ හරියම normal කියලාගෙන මේක අර සුවඳක්ම නෙමේ තියෙන්නේ නිකන් normal සුවඳක් තියෙන අර බෙහෙත් ගඳක් වගේ එනවා ඉතින් ඔය බලලා මේක ලොකු සුවඳක් නැහැ මේකේ අනිත් දේ තමයි මේකේ මේකේ ඇලෙන සුළු ගතියක් තියෙනවා හරිම අර අනිත් ඔයිල් වලට වඩා හරිම අර ස්ටිකි ඉතින් ඒකිනුත් අපිට අඳුර ගන්න පුළුවන් හරි ඉතින් අපිට මේ එඬරු තෙල් පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ දේවල් වලටද පළවෙනි මේක අපේ කොණ්ඩේ වවා ගන්න මේ එඬරු තෙල් පාවිච්චි කරන්න පුළුවන් මේ එඬරු තෙල් හරිම හොඳයි අපේ කොණ්ඩේ වවා ගන්න ඉතින් මේ එඬරු තෙල් ඔයාලට කොණ්ඩේට ඇප්ලයි කරනවා නම් apply කරන්න පුළුවන් ඔයාගේ hair oil එකක්. ඔයා දැනටම මොන හරි hair oil එකක් පාවිච්චි කරනවා නම් ඒකට මේකෙන් පොඩ්ඩක් එකතු කරලා ඒක ඔයා double boil කරලා වෙනම කුප්පියකට දාගෙන hair oil එකත් එක්ක mix කරලා එඬරු තෙල් ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි ඔයාගේ කොණ්ඩේට. ඒ වගේම තමයි අර කොණ්ඩේට දානවනේ අපි hair mask ඔය අපි සමහර වෙලාවට කොණ්ඩේට කෙසෙල් පොඩි කරලා ගන්නවා. එතකොට බිත්තර සුදු මදේ beat කරලා කොණ්ඩේ ගන්නවා. ඒ වගේ hair mask හදද්දි මේකෙන් පොඩ්ඩක් දාගන්න පුළුවන් නම් ඔයාගේ hair mask එකට ඒකෙනුත් ඔයාට වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේක ඔයාගේ eyebrows eyelashes වගේ එතකොට රවුලටත් apply කරන්න පුළුවන්.
ඉතින් ඔයා ගොඩක්ම කම්මැලි කෙනෙක් නම් ඔයකටත් මං ගාව විසඳුමක් තියෙනවා. ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙන් ඇන්ඩ්‍රොයිඩ් තෙල් පොඩ්ඩක් බින්දු 3ක් 4ක් 5ක් වගේ අල්ලට අරගෙන ඒක හොඳට රබ් කරලා ඒක ඔයාගේ කොඩ් එක ගන්නත් පුළුවන්. ඔයාට ওই විදිහට හෙයා මාස්ක්, හෙයා ඔයිල් හද හද ඉන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ ඇන්ඩ්‍රොයිඩ් තෙල් අපේ කොණ්ඩෙට ගෑව විතරක් නෙමෙයි අපේ කොණ්ඩෙට මොනවද මේකෙන් හම්බෙන්නේ කියලා. පළවෙනිම දේ තමයි මම නොටිස් කරපු මේකෙන් හොඳ කොණ්ඩේ අර ගැලවිලා යන එක අඩු කරනවා. මොකද ඇන්ඩ්‍රොයිඩ් තෙල් වලට හැකියාවක් තියෙනවා අපේ කොණ්ඩේ මුල හොඳට පෝෂණය කරන්න තියෙනවා. මොකද මුල ශක්තිමත් කරන්න පුළුවන් මේ ඇන්ඩ්‍රොයිඩ් තෙල් ඇප්ලයි කරද්දී. ඉතින් ඒකෙන් වෙන්නේ වාගේ කොණ්ඩේ ඉක්මනටම මුලින්ම ගැලවිලා යන එක අඩු වෙනවා. ඒක තමයි මම නොටිස් කරපු පළවෙනිම දේ. අනිත් එක තමයි මේක නොටිස් කරපු අනිත් දේ තමයි ඔයාගේ කොණ්ඩේට හොඳ ෂයින් එකක් හම්බ වෙනවා. ෂයින් බ්‍රයින් එකක් නේද? ඉතින් ඔයා කොණ්ඩේ කලර් කරලා බ්ලීච් කරලා ස්ට්‍රේට් කරලා ඩැමේජ් හෙයා එකක් තියෙන කෙනෙක් නම් ඔයාගේ ඩැමේජ් හෙයා එක රිපෙයා කරගන්න. ඔයාගේ ඩැමේජ් හෙයා එකට යම්කිසි පෝෂණයක් ලබා දෙන්න ඕන නම් ඒගොල්ලකනේ හොඳ අර තෙතමනයක් ලබා දෙන්න ඕන නම් මේ කැස්ටර් ඔයිල් තමයි නැත්නම් මේ ඉඳුරු තෙල් තමයි හොඳම ඔයිල් එක හැටියට කියන්න පුළුවන්. මොකද අපි බ්ලීච් කරාම කලර් කරාම අපි කිසිම දෙයක් නොකර ඉඳී අපේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවා. ඒක අත්දැකීමෙන් කියන්නේ මම කලර් කරලා ඉඳලා තියෙනවා කොණ්ඩේ හිතන්නේ නැති විදිහට ඩ්‍රයි වෙනවා. මොකද අපි නිසි පෝෂණයක් ලබා දුන්නේ නැතිව ගිහාම. ඉතින් ඒ නිසා අපි මේ කැස්ටර් ඔයිල් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ කොණ්ඩේ තියෙන අර ෂයින් ලුක් එක. ඒත් අර තෙතමනයක් සහිත ලුක් එක ඒක හරියම ලස්සන අර කොණ්ඩේ දිලිසෙන ගතියට තියාගන්න පුළුවන් මේ කැස්ටර් ඔයිල් ඇප්ලයි කරද්දි. මොකද මේකෙන් අපේ කොණ්ඩේට වගේම අපේ හිස් කබලට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඉතින් ඒකත් හරියම වටිනවා. ඉතින් කැස්ටර් ඉතින් අනේ කර දෙන්න. මුකුත් ඇප්ලයි කරලවත් මුකුත් ගාලවත් නෙමෙයි මේ නැචරල් අයිලෑෂස්. ඉතින් අයිලෑෂස් හොවා ගන්න ගොඩක්ම හොඳයි මේ කැස්ටර් ඔයිල්. ඉතින් ඔයත් මේක try කරලා බලන්න. ඉක්මනටම වේගෙන්ම අයිලෑෂස් අයිබ්‍රෝස් ලැබෙනවා මේකට. ඉතින් මේක අර බ්‍රෂ් එක අර බේරෙන තරමට තෙල් ගන්න එපා. පොඩ්ඩක් අර බෝටල් එක වටේ ගෑවිලා තියෙන ප්‍රමාණය ගත්තත් ඇති. මොකද ඒක ඇස් ඇතුළට ගියාම ටිකක් අමාරු. ඒ විදිහට තියෙනවා අර මේ විදිහට රැට නිදා ගන්න දෙයක්ද ඔය දවසේ normal එකේ gedere ඉද්දි apply කරගන්න. ඇත්තටම මම notice කරපු දෙයක් තමයි මගේ eyebrows eyelashes ගොඩාක් වැවුණා. මේ හොඳ volume එකක් ආවා eyebrows වලට. මම මුකුත් ගාලා නෙමෙයි ඉන්නේ. eyelashes වලට මුකුත් ගාලා නෙමෙයි ඉන්නේ. ඉතින් eyelashes ගොඩාක් දිගට වැවෙනවා මේකෙන්. මේක ගොඩාක් වටින ටිප් එකක්. රුපියල් 160කට කොහෙත්ම පාඩු නැහැ. කොහෙත්ම පාඩු නැහැ මේකට. මොකද සමහර අය eyelashes growth serum වලට 2500 1500 මේ spend කරනවා මනි. එපා. මොකද මේ එඬරු තෙල් ටිකක් ගන්න. ඔයාට ඇත්තටම හොඳයි. අඩුත් එක්කන ගන්න. හරි ඔන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔන්න වීඩියෝ එක අන්තිමට හරි කරා මම මට මතක් වෙලා sorry. ඉතින් හරි එහෙනම් තවත් අලුත් වීඩියෝස් වලින් ඉක්මනටම හම්බෙමු. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඇත්තටම මට ලක්ෂය celebrate කරන්න ඉක්මනටම ඕනේ. මට මේ ලක්ෂයක් subscribers ලා
සෙලිබ්‍රේට් කරන හරිම ආසාවෙන් ඉන්නවා මම. මොකද මම ලක්ෂයක් සබ්ස්ක්‍රයිබර්ස් ලා සෙලිබ්‍රේට් කරන්න ලොකු ප්ලෑන් එකක් දාගෙන ඉන්නවා. ලොකු ප්ලෑන් එකක්. මම හිතනවා මට ඉක්මනට ලක්ෂයක් සබ්ස්ක්‍රයිබර්ස් ලා හම්බෙයි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මට ඔයාලා නිසා තමයි මට වීඩියෝස් කරන්න මොටිවේට් වෙන්නේ. ඔයාලත් එක්ක මේ ඔයාලගේ හොඳ කමෙන්ට්ස් නැත මම මේ වීඩියෝස් කරන්නේ. ඉතින් හරිය නිසා ඔයාලට ගොඩාක් ආදරෙයි. එහෙනම් ගිහිල්ලා එන්න, love you, see you, bye. channel එක subscribe කරන්න.